අයිබෝවන් අද අපි කොරියානු භාෂාවේ ගිරෝ හදා කියන ව්‍යාකරණය මොන වගේ අවස්ථාවලදීද යොදා ගන්න කියන එක බලමු. මෙම ගිරෝ හදා කියන ව්‍යාකරණය බොහෝ දුරට යොදා ගන්නේ තමන් ගත්ත තීරණය ප්‍රකාශ කිරීමත් නැත්නම් තව කෙනෙක්ට උන පොරොන්දුවක් ප්‍රකාශ කිරීම සඳහා මෙම ගිරෝ හදා කියන ව්‍යාකරණය යොදා ගන්නවා. මෙතනදී අපි අදාළ ක්‍රියාපදයේ දාකුර ඉවත් කරලා මේ ගිරෝ හදා කියන ව්‍යාකරණය පාවිච්චි කරනවා. තවත් විදිහකට මෙම ගිරෝ හදා කියන ව්‍යාකරණය යොදා ගන්නකොට අපි බොහෝ දුරට අවසාන ක්‍රියාව අතීත කාලයෙන් පාවිච්චි කරනවා. හදා කියන එක අපිට හදා ගන්නවා අපි හෙස්සෝයෝ නැත්තම් හෙස්සම් නිදා කියලා අපි පාවිච්චි කරනවා. අපි සිංහලෙන් කියන්නේ තීරණය කළා. එතකොට කළා කියලා කියන්නේ අතීත කාලේ. අන්න ඒ වගේම මෙතනදිත් අපි මේ ගිරෝ හදා හදා කියන එක අතීත කාලයෙන් පාවිච්චි කරනවා. අපි බලමු කොහොමද කොරියානු භාෂාවේදී වාක්‍ය භාවිතා කරනකොට මෙම ගිරෝ හදා යොදාගන්නේ කියලා. අපි ගත්තොත් එහෙම කොරියානු භාෂාවේදී අපිට කියන්න ඕන වෙනවා අපි අවුරුදු 3කින් විවාහ වෙන්න තීරණය කළා කියලා. කොහොමද කියන්නේ? උරිනන් සම්නියොන් හුයේ කෙරොන් හගිරෝ හෙස්සයෝ. විවාහ වෙන්න අවුරුදු 3කින් විවාහ වෙන්න තීරණය කළා. මට කියන්න ඕන වෙනවා මම මේ මාසේ ඉඳලා දුම්බීම නවත්වනවා කියලා. නැත්තම් සිගරට් බොන එක නවත්වනවා කියලා කියන්න ඕනද? කොහොමද කියන්නේ? චොනන් ඉබොන්තල් බුතෝ තම්බෙරල් කුන්නගිරෝ හෙස්සයෝ. දුම්බීම නවත්තන්න තීරණය කළා. අපිට ගන්න පුළුවන් තව මම යාළුවෙක් හමු වෙන්න තීරණය කළා කියලා. ඒකෙම උද්‍යානයේදී. එහෙම කියන්න පුළුවන්. නැත්තම් මම යාළුවෙක් හම්බ වෙන්න යාළුවට පොරොන්දු වෙලා ඉන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී කියන්න පුළුවන් තව කෙනෙකුට උරිනේල් කිංගුරල් මන්නගිරෝ හෙස්සයෝ. නැත්තම් චොනන් නේල් කොන්නෝ නේසෝ චිංගුරල් මන්නගිරෝ හෙස්සයෝ. අපිට මේ ගිරෝ හදා දාලා තමන්ගේ තීරණය නැත්තම් තමන් වුණ පොරොන්දුව පිළිබඳව ලස්සනට කොරියන් භාෂාවේදී ගලපලා කියන්න පුළුවන්. එහෙනම් හැමෝම මෙම ව්‍යාකරණ රටාව පුරුදු වෙන්න මේ වගේ ව්‍යාකරණ රාශියක් ඉගෙන ගන්න මාව ෆලෝ කරන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්. කම්සාහම්මිදා.